අපි තමයි ගහ මහාන කරලා සංඝසතු කරුවේ සංඝසතු කළේ අපි ඔව් ඒක සාසනයටයි තියන්නේ සාසනයටයි තියෙන්නේ ගම්පහ දරළුවේ පිහිටි පණු කරඳ ගස පෙරේද එක්වරම කපා ඉවත් කර තිබුණා නමුත් ගසේ මුල් කොටස හෝ අතු බොහොමයකට සිදු වූ දෙයක් පවා සොයා ගැනීමට නොහැකි වූ අතර ප්‍රදේශවාසීන් පැවසුවේ බොහෝ කොටස් එම ස්ථානයේම වළදමා ඇති බවයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් අද එම ස්ථානයට පැමිණ නැවත ගසේ කොටස් සොයා බැලුවා අපි තමයි ගහ මහාන කරලා සංඝසතු කරුවේ සංඝසතු කළේ අපි ඔව් ඒක සාසනයටයි තියන්නේ සාසනයටයි තියෙන්නේ ඔව් එතන අපරාධයක් පුරාණ රජවරු කියලා තියෙනවා මේ බලු කපුට වෙලා ඉපදෙන්නේ මේ මහජන දේපොළ සාංගික දේපොළ විනාශ කරනවා කියලා. ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ පාතාල. අනතුරුව සමිත හිමියන් පණු කරඳ හෙවත් කෘටිය සෙලිනිකා ශාකයේ තිබූ ස්ථානයේ සිට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ස්ථානයක් නිරීක්ෂණය කළේ ගසී කඳ කොටස වලදමා ඇති බවට ලද තොරතුරකට අනුවයි. විනාඩි 20ක් ගියනේ වැඩේ ඔක්කොම ඉවර කරලා. මෙතෙන්ට මොකේද ගෙනාවේ? අඩි 40 මේ ස්කැමල් එක තියෙනවා. කතන්දරේ ඔකේ පොඩ පොඩ වල නැත්නම් අපිට අපි මේක ඇතුලේ වැඩ කරා. හරි මහත්තයෝ බොහොම පිං. මේ අතර පරිසර යුක්ති කේන්ද්‍රයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ගස ඉවත් කිරීමට නියෝගය ලබා දුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ එයට අනුබල සහ අනුමැතිය දුන් සමස්ත කැබිනට් මණ්ඩලයම වසර දෙකේ සිට පහක් දක්වා බන්ධනාගාරගත කිරීමටත් රුපියල් 10,000 සිට 20,000ක් දක්වා දඩයකට යටත් කළ හැකි ආකාරයෙන් නීතිමය වරදක් සිදු කර ඇති බවයි. කුමන තත්වයක් යටතේ හෝ කිසිදු අමාත්‍යවරයෙකුට හෝ කැබිනට් මණ්ඩලයට රටේ නීතිය අභිභවා කටයුතු කිරීමට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවද පරිසර යුක්ති කේන්ද්‍රය දැඩිව අවධාරණය කර තිබෙනවා. මේ අතර වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හදිසියේ පැය කිහිපයක් තුළ එම ශාකය විනාශ කර එම ස්ථානයේ වලක් කපා ඒට දමා වස දැමීම ඉතාම නිර්ලජ්ජිත සහ අපරාධමය ක්‍රියාවක් බවයි. එම නිසා එම ක්‍රියාවට සම්බන්ධ සියලුම නිලධාරීන් නීතිය ඉදිරියට පැමිණ විය යුතු බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය අවධාරණය කරනවා.